හරි ළමයි දැන් අපි එතකොට දත්ත නිරූපණයේ සහ අර්ථකථනය කියන පාඩම ඒකේ මම ගිය සතියේ ක්ලාස් එකේ ජාල රේඛය අඳින විදිය සහ සංඛ්‍යාත බහුවස්ත්‍රයේ අඳින විදිය කියලා දුන්නද බලන්න තව පොඩි ගණන් දෙකක් විතර හදමු ජාල රේඛය සහ සංඛ්‍යාත බහුවස්ත්‍රය කරා නේද ඒ දෙක කරාද ගණන් දෙකක් වගේද හැදුවේ ගණන් දෙකක් හැදුවා නේ ඔව් හොඳයි අපි තව ගණක් දෙකක් හදලා ඊළඟ කොටසට එමු පාඩමේ තව පොඩි කොටසක් දෙකක් තියෙනවා හරි දෙය ටික හරිද හිමාෂ ක්ලාස් එකේ හිටියේ නැත්නම් අනිවාර්යෙන් රෙකෝඩින් එක අරන් ඒ සතිය ඇතුළත බලන්න ඕනේ ඈ ලයිව් ක්ලාස් එකේ හිටියේ නැත්නම් ඖෂධි හරිද සමෝද ගිය සතිය හිටියද තරුෂි හිටියනේ හොඳයි හරි अभी खुदे ट्यूटे के अभी एमु प्रश्नांक ट्यूटे के हेम गाव तीन अद ट्यूटे का रंग इलाम पीडीएफ ओने प्रश्न देखा दूम न बलन हर ओ हर अभी प्रश्ना के मु අපෝරි අලුත් ගානක් යමු මෙහෙම අච්චපත ළඟ තියෙනවනේ අච්චපතේ ඉන්නකෝ 15 එක අභ්‍යාසෙ ඉක්මනට අච්චපතේ 15 එක අභ්‍යාසෙට හරි 15 එක අභ්‍යාසෙ හැමෝම ගාව අච්චපත තියෙනව නේද පුතේ මෙන්න මේකට පොඩි විශේෂ ගාණක් දෙකක් කියලා දෙන්න දිනවා තව ප්‍රශ්න අංක අපි එමු ළමයි පහට අච්චපොතේ මම හිතන් පිටු අංකයේ 107ද ටක් ගාලා බලන්න අච්චපොතේ පිටු අංකයේ 107 ප්‍රශ්න අංක පහ හරිද ඒ ගාන ටියුට් එකෙත් තියනවාද ट्यूटे नाम प्रश्न अंक हतर ट्यूटे प्रश्न अंक हतर ट्यूट नति कटी अच्छे बल अच्छे पहल एक प्रश्न अंक अरे मैं ट्यूटे प्रश्न अंक हतर विनी हेमोट गुना ट्यूटे प्रश्न अंक हतर ट्यूटे प्रश्न अंक हतर हम ना गाने अरे एक तरह गामक निवास हेत्पहा दिदास पहालो जनवरी मासे तुल हम ना अरे अन्य गान टग्गाल केवल पुते ओके मे वगुव टग्गाल पुते पिटपात कर गान ट्यूटे के नाम प्रश्नांक हतर ट्यूट नैतिलमा इट पुलवांग अच्छुपते ते गान दिए नवा अच्छुपते नाम पिटवांक एकस्य पिटू अंक एक सी की दे एक सी एक सी हाथ पिटू ने ओ ठगा हमारे जबान एक बंद बार ठगा गान वाला पुते ओके यार वागु ठगा पुते यार गान दिला दिन वागु दत्त वागु එක්තරා ගමක නිවාස 75ක් 2015 ජනවාරි මාසයේ තුල භාවිත කළ විදුලි ඒකක ගණන
පිළිබඳ රැස්කරගත් තොරතුරු පහත වගුවේ දැක්වේ. මෙම තොරතුරු ජාල රේඛාවකින් නිරූපණය කරන්න හරි බලමු. මම ඊට පස්සේ ඕකෙම සංඛ්‍යාත බහුවස්ත්‍රයත් ඇඳලා පෙන්නන්නම්. අපි මේ දෙක ගීසති ඉගෙන ගත්තානේ හොඳයි. දැන් පුතේ ඕකේ අපිට මෙන්න මෙහෙම වගුවක් දීලා තියෙනවා. මම පොඩ්ඩක් මේ වගේ ඇඳ ගන්නවා වගුව. ඉක්මන නදී. හරි ඒකේ ඔයගොල්ලන්ට පේනවා තීත 1 2 3 4 5 6 නේ 6ක් තියෙනවා 6ක් තියෙනවා හරි 1 2 3 4 5 6 නේ හරි ඉතින් ඕකේ බලන්න මෙහෙමයි තියෙන්නේ පළවෙනි එකේදී ප්‍රාන්ති පාන්තර एक एक गेवाल पाविची कर ला दीने विद्युली एक का दायिंग ओगुलांगे लाइट बिल दान नहीं लाइट बिल दान ना हम ओगुलांगे गेदरे में मासे तुले अरे ना मैं के नांगी याने दिदास पहलवे और उद्दे जनवरी मासे तुले एक तरह गम का गेवाल हैत्त भागती ना ये गेवाल हैत्त पहे निवास वाले एक एक निवासे ये मासे तुले पाविची कर ला दीने विद्युली एक का गान ना ने तो ओगुलांगे गेदरा बिल दान ना हम बलन लाइट बिल बल दी ना लाइट बिल बल दी ना तो ओगुल द्वारा මාත්‍රසරයක් ලයිට් බිල දාලා ගියාම ලයිට් බිලක් කරන් බලලා තිනවද තිනවව ඒකේ පුතේ තිනව නේද මේම මාස තුල භාවිතා කළ විදුලි ඒකක ගණන කියලා බලන්න තිනවනේ ඔව් සාමාන්‍ය ඔයගොල්ලෝ ඇතර කීයක් වගේ නේද සමහර ගෙවල් වල විදුලි ඒකක 50 60 සමහර ගෙවල් වල විදුලි ඒකක 80 90 සමහර ගෙවල් වල ටිකක් වැඩිපුර විදුලිය පාවිච්චි වෙනවා නම් නේද විදුලි බිල සාමාන්‍ය මාසෙට රුපියල් 1000 පන්නලා එනවා කියන්නේ මේ විදුලි ඒකක 100ට වඩා පාවිච්චි කරනවා නේ එහෙමයි පොඩ්ඩක් බලන්න ගොගලයි ගාන විදුලි බිලේ ගාන සහ ඒක ඉතිනා පුතේ එතන මේ භාවිතා කළ විදුලි ඒකක ගණන නේ 80ද 100ද 120ද කියලා ඊට පස්සේ විදුලි ඒකකේට රුපියල් මෙච්චරක් අය කරනවා එතකොට ඒක ඒකෙන් වැඩි කරලා බිල දාලා යනවා හරි ඒ වගේ එකක් තමයි තියෙන්නේ එක එක ගෙවල් වල. දැන් පළවෙනි පේලිය පුතේ තියෙන්නේ පන්ති පාන්තර වලට වෙන් කරලා තියෙන්නේ. පන්ති ප්‍රාන්තර. ඒක තියෙන්නේ අර එක එක ගෙවල් වල පාවිච්චි කරලා තියෙන විදුලි ඒකක ගණන. ඉක්මන් කරන්න. විදුලි ඒකක ගණන. හරි. ඊළඟ දහයක් විස්සක් දහයක් පාවිච්චි කරපු ගෙවල් විදුලි ඒකකේ 11ක් පාවිච්චි කරපු ගෙවල් ගොඩක් ඒගොල්ලන්ගේ විදුලිය පාවිච්චි ගොඩක් අඩුයි නේ විදුලි ඒකක 10ක් කියලා කියන්නේ පුතේ බිල රුපියල් මාසෙට කීයක් වගේද ඈ රුපියල් 100ක්වත් එන්නේ නැහැ බිල නේ විදුලි ඒකක 10ක් පාවිච්චි කරොත් රුපියල් 100ක් වගේ තමයි එන්නේ බිල මාසෙට විදුලි ඒකක 100ක් වගේ පාවිච්චි කරොත් විදුලි ඒකක 100ක් වගේ පාවිච්චි කරොත් එහෙම බිල රුපියල් 1000 ගණක් එනවා දැන් ඔයගොල්ලන්ගේ ඉදර බිල දන්නවනේ එන ගාන නේ මාසෙට ඊට පස්සේ විදුලි ඒකක 20 21 22 නේ ඔව් තේරුණානේ ඔය විදුලි ඒකක 20 30 පන්ති පාන්දරේ කියන්නේ මේකට අහු වෙන්නේ විදුලි ඒකක 20 21 22 29 නේ වෙනකම්ම පාවිච්චි කරපු ගෙවල් කීයක්ද 11ක් තිබිලා තියෙනවා හරි තේරුණානේ මම කියන්නේ කියන්න ඕනේ නැහැ 30 40 කියන්නේ එතන විදුලි ඒකක කීයද 30 40 විදුලි ඒකක 14යි නේ 40 50 විදුලි ඒකක
ආසයයි.
මේක විතරයි තරම 40ක් වෙලා තින්නේ මං අහන්නේ වැඩි වෙන වැඩිම මේ ප්‍රමාණය කීයද හැම පන්ති පාන්දරයකම බැලුවොත් 10 11 14 පුතේ 16 16 ආ එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම මෙතන 16ක් වෙනකන් තියෙන්න ඕනේ ක්‍රමංකණය කරගෙන යමු ටග් ගාලා 16ක් වෙනකන් ටග් ගාලා බින්දු විඳන් හරිද 16 වෙනකන් ක්‍රමංකණය කරගන්න 16 එතකොට මැදට එන්න ඕනේ 8 නේ ඔයගොල්ලෝ හරියට ක්‍රමංකණය කරගන්න කොටුවෙන් කොටුව හරි ඊටසේ ආයේ මෙතන මැදට 4 සෙට් වෙන්න ඕනේ මෙතන මැදට 12 ඉන්න ඕනේ හරිද මෙතන මැදට එන්න ඕනේ 2 මෙතන මැදට එන්න ඕනේ 6 මෙතන මැදට 10 හරිනේ මෙතන මැද 14 නේ ඊටසේ උන්නම් ආයි 1 3 5 මෙතන 7 නේද 9 11 මෙතන එන්නේ 13 මෙතන 15 නේ ටග්ගාල ක්‍රමංකණය කරගන්න හරි ඒක හරි මේ නිවස් සංඛ්‍යාව සංඛ්‍යාතයේ උපරිම 16ක් තියෙන හින්දා 16 දක්වා අනිවාර්යෙන් ලකුණු කරගන්න වෙනවා ඊට පස්සේ පුතේ පන්ති පාන්දර වල බලන්න බිංදුව 10 පන්ති පාන්දරයක් නැහැ නේද ඔව් බිංදුව 10 ඒකෙත් පුතේ අපිට ඕනේ 100 වෙනකන් හරි 100 වෙනකන් ඕනේ බිංදුව 100 වෙනකන් ඕනේ මේ හරිය ගන්නම් අන්න ඒ වගේ වෙලාවක අර අන්තිම පන්ති පාන්දරේ ඉවර කරලා තව අර සංඛ්‍යාත බහුවස්ත්‍රය අදිද්දි තව වැඩිපුර පන්ති පාන්දරයක් ගන්න වෙනවා 100 න් ඉවරයි කියන්නේ 110 වෙනකන් ගමු 110 වෙනකන් ගන්න හරි 10 20 පටන් ගන්න පන්ති පාන්දරයේ 10 20 ඉඳලා ඊට කලින් පන්ති පාන්දරය ලකුණු කර ගන්නත් වෙනවා ඒ කියන්නේ බිංදුව 10 ලකුණු කර ගන්න එයි එක ඕනේ වෙන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය ඕනේ වෙන්නේ අදිද්දි නේ මතකයි නේද සංඛ්‍යාත බහුවස්ත්‍රය අදිද්දි මුලින්ම දින පන්ති පාන්දරේට කලින් දින පන්ති පාන්දරේ මේකේ අපිට ලකුණු කර ගන්න පුළුවන් වෙන්න ඕනේ නේ හොඳයි දැන් මේක නම් මෙතන ගත හැකි බිංදුව 10 බැරි වෙලාවකත් මෙතන බිංදුව 10 තිබ්බනම් ඊට කලින් පන්ති පාන්දරේ ගන්න වෙන්නේ ඍණ 10 බිංදුව මතකයිනේ කලින් පන්ති පාන්දරේ මේකේ ලකුණු කර ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉවරවන පන්ති පාන්දරයෙන් පස්සේ දින පන්ති පාන්දරය 100 110 එනෙන්න ඕනේ අපි සාමාන්‍යයෙන් ගන්න ළමයි අර තරම කුඩාම පන්ති පාන්දර තමයි මේකේ ලකුණු කරගෙන යන්නේ 10 20 30 40 50 60 70 80 90 100 110 හරි එක්මන් කරා ඒක වැදගත් නැහැ අනිද්දි පන්තිපාන්තරයක් මේකට කලින් තියෙන එකක් මේකේ ලකුණු වෙන්න ඕනේ හරිද මේකට පස්සේ තියෙන එකක් මේකේ ලකුණු වුණා නම් හරි හරිද හා දැන් අදින්න බලන්න ඔව් මේකේ පොඩි වැදගත් දෙයක් තියෙනවා මම ඒක කියලා දෙන්නම් ඇයි කියලා හරි බිංදුව 10 පන්තිපාන්තරේ කවුරුත් නැහැනේ බිංදුවයිනේ 10 20 පන්ති පාන්දරේ ගෙවල් 10ක් තියෙනවා. තග්ගාලා අඳින්නේ 10ක් උසල තීරයක්. තීරයක්. दहाय विश पंति पांतरे तुल दहांतरे तुल तीर गैवेन जाल तीर गैवेन वेदी मेकड़े गैवेन तीर या अंतिम का दिन मील तिना मे मुल हाँ को 11ක් කුසල අඳින්න. හරිද? 11ක් කුසල අඳින්න. හරි.
मंदे गोगोलांडे गीसा थी तब वैसे कहते हैं कि ये लोग दूँगा
මේක 12ක් උසර යන්න නම් වැරදි මතකද ජාලතේ ජාල රේඛයක එක් එක් තීරවල වර්ගඵලයෙන් මොකක් නිරූපණය වෙන්නේ මතක් ගාලා මතක නම් කියන්නේ ජාල රේඛය ඇඳහම මේ එක එක තීරවල වර්ගඵලයෙන් මොකක් කියන්නේ මේ වර්ගඵලයෙන් අපිට මෙතන තියෙන මේ සංඛ්‍යාවට මොකද වෙන්නේ සංඛ්‍යාව පිළිබඳ දෙයක් තමයි නිරූපණය වෙන්නේ හරිද එතන මේකේ වර්ගඵලය කීයද තක් ගාලා කියන්නේ මේකේ වර්ගඵලයේ 10 වරක් 10 වොන් බලන්න 100යි නේ මේ ඍජු කෝණාශ්‍රේ වර්ගඵලයේ 10 වරක් 10යි 100යි මේ ඍජු කෝණාශ්‍රේ වර්ගඵලයේ 10 වරක් 11 110යි නේ 110යි හොඳට බලන්න වර්ගඵලයයි මේ සංඛ්‍යාතයයි දිහා මේ හරි කියන්නේ මේ තීරයක වර්ගඵලයයි සංඛ්‍යාතයයි කියන්නේ මේ වර්ගඵලයේ 100යි සංඛ්‍යාතයයි 10යි මේකේ වර්ගඵලයේ 110යි සංඛ්‍යාත 11යි වැදගත් මේකේ වර්ගඵලයේ ඉන්නේ 10 වරක් 14 140යි නේ 140යි වර්ගඵලය 14යි හරිනේ අර අනුලෝමව සමානුපාතිකයි ජාල රේඛයක එක් එක් තීරේ වර්ගඵලය ඒ පන්තිපාන්තරයෙන් නිරූපණය වන සංඛ්‍යාතයට අනුලෝමව සමානුපාතිකයි නිකන් සම්බන්ධයක් තියෙනවා පුතේ ඊළඟ තීරේ වර්ගඵලය කීයද දෙන්න ඕනේ 10 වරක් 16 160යි හරිනේ වර්ගඵලය මේ 160 නම් 16යි. ඊළඟ තීරේ වර්ගඵලයේ 10 වරක් 12 120යි. 120යි වර්ගඵලයේ 12යි. මේ වර්ගඵලයේ 120යි සංඛ්‍යාවේ 12යි. පුතේ දැන් ඊළඟ එකේ පොඩ්ඩක් වර්ගඵලයේ බලන්නකෝ. මේ අපි ඇන් දෙකේ වර්ගඵලය හරියටම 120ක් වෙනවා මේ. ඇයි සංඛ්‍යාවේ 12ක් නම් වර්ගඵලයේ 120ක් වෙනවා. බලන්නේ නැද්ද කියලා මේ. මෙතන 3යි නේ. 3 වරක් 10 10 10 10 40යි නේ. 3 වරක් 40 හරිනේ 120යි. දැක්කද මේ? 3 වරක් 40 120යි. ඕගොල්ලෝ දැන් හිතන්නකෝ මෙතන 12ක් උසර ඇඳනන් තීරේ වර්ගඵලය කීයක් එනවද? එන වර්ගඵලයක් එනවනේ. මේක බැරිලාවක්වත් 60 100 පන්තිපාන්තරේ අරගෙන 12ක් උසරම ඇඳනන් 12ක් හින්දා කෙලින්ම 12 වරක් 40 වර්ගඵලය කීයද? 480ක් එනවා. වැරදි නේද කොට? ඉතින් වර්ගඵලයේ 480ක් වෙනවා කියන්නේ එතන ප්‍රමාණය 48ක් නිරූපණය වෙන්න ඕනේ. ඇත්තටම 12යි ඉන්නේ. තේරුණාද කියන එක මේ? දැන් වර්ගඵලයේ 100කින් සංඛ්‍යාතේ 10ක් නිරූපණය වෙනවා. එහෙනම් වර්ගඵලයේ 110කින් සංඛ්‍යාතේ 11ක් නිරූපණය වෙන්න ඕනේ. ගෙවල් ප්‍රමාණය. වර්ගඵලයේ 140කින් ගෙවල් ගණන 14ක් නිරූපණය වෙනවා මේකේ. වර්ගඵලයේ 160කින් ගෙවල් 16ක් නිරූපණය වෙනවා. වර්ගඵලයේ 120කින් ගෙවල් 12යි නිරූපණය වෙන්න ඕනේ. තේ ඊළඟකේ කේවල් 12යි කියන්නේ ඒකෙත් වර්ගඵලයේ 120යි එන්න ඕනේ. එහෙනම් මේ ඇන්ද විදිය හරිය කියලා තේරෙනවද? මේ ඇන්ද විදිය හරිය කියලා තේරෙනවද? ඔව්. මේකේ ඕගොල්ලෝ කවුරු හරි ළමයි බැරි වෙලාවක්වත් කෙලින්ම 12ක් උසර ඇඳනනම් සම්පූර්ණයෙන්ම ගාන වැරදි. 12ක් උසර ඇඳනනම් මේක මොකද වෙන්නේ? මේ තීරි 12ක් උසර ඇඳනනම් 12 වරක් 40. 10 10 10 10 40යි. 12 වරක් 40 480ක් වෙනවා වර්ගඵලය. 480ක වර්ගඵලයක් වෙනවා කියන්නේ ගෙවල් ගාන 48ක් වෙන්න ඕනේ. 48ක් නෑනේ මෙතන 12යි තියෙන්නේ. දැක්කද? ඔව්. ඕකේ ඇතුලේ අර මේ වගේ චූටි තීර තමයි සෙට් වෙන්නේ. අපි ඒ වගේ ලාගෙදීන් අර එකම උසක් අරගෙන ඒ වගේ ලාක ළමයි කරන්නේ මෙතන සංඛ්‍යාතය මේ පන්තිපාන්තරයේ තරම බලන්න කුඩාම පන්තිපාන්තරයක තරම වගේ දෙගුණයක් නම් දෙගුණයක් වුණොත් ඒක දෙකෙන් බෙදන්න ඕනේ. කුඩාම පන්තිපාන්තරයක තරම් වගේ අරක 3 ගුණයක් වුණොත් 3ෙන් බෙදන්න ඕනේ. කුඩාම පන්තිපාන්තරයක තරම් වගේ මේක 4 ගුණයක් වින්ද තමයි මේ ප්‍රමාණය මෙතන 4ෙන් බෙදුවේ. ඒ නාගේ උසර තමයි මේ තීරේ අඳින්නේ. එතකොට 3ක් උසර තමයි මේ තීරේ අඳින්නේ. මතක තියාගන්න. ඔව්. ඒකේ ඕනනම් ඕගොල්ලන්ට අර කඩේකින් නිකන් ඕනනම් දාගන්නත් පුළුවන් මේ වගේ තදිරි අඳින්න එපා. නිකන් ඕනනම් නිකන් කඩේරි ඔහොම පොඩියට දාගන්න. අවශ්‍ය නම් මම මේ කඩිරි දාන්න කියන්නේ දැන් මම මේකේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිනවනේ එතකොට ඒකට මේ කඩිරි දාගන්න එක වැදගත් හරි මෙතන නිකන් කඩිරි එහෙම දාන්න යන්නේ අපි කඩිරි ටික පස්සේ මකන්න සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳලා පස්සේ සංඛ්‍යාත බහුවස්ත්‍රය මම මේක දැන් අඳින්න දෙනවා ගාන කියලා නෑ හැබැයි මම දෙන්නම් අඳින්න හරි සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳලා පස්සේ කඩිරි ටික මකලා දාන්න මේ සම්පූර්ණ මේ තීරේ ඕනනම් අර කුඩාම පන්තිපාන්තර කඩේරි වලින් පෙන්වන්නේ පෙන්නලා ජාල රේඛේ හරි සංඛ්‍යාත බහුවස්ත්‍රය ඇඳලා පස්සේ කඩේරි ටික මකලා දාන්න හරි දැන් ලියන්න මෙහෙම යටින්
ඉහත ජාල රේඛයේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න ඉහත ජාල රේඛයේ ඉහත ජාල රේඛයේම එහෙම ගන්නකො ඉහත ජාල රේඛයේම ඉහත ජාල රේඛයේම කියන්නේ මේකෙම ඉහත තොරතුරු වලට අදාළ ඉහත ජාල රේඛයේම ඉහත තොරතුරු වලට අදාළ ඉහත තොරතුරු නැත්තම් දත්ත දත්ත වලට අදාළ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න මේකෙම අඳින්න කියලා කියනවා මේ දත්ත වලට අදාළ සංඛ්‍යාත බහුවස්ත්‍රය अंदर बड़ा गन इहत जाल रेखे में इहत दत्तवलट नेत्तं तोरतुरु वलट अदाल संख्यात बहुवाश्रय अंदिन्न हदै नपुते संख्यात बहुवाश्रय अंदिद्दी मे कुडाम तरम तीयन पांति पांतर वल तीरि हरिमेत तमै मार्क करन यन्न ओने मे कुडाम पांति पांतरयक तीयन पांति पांतर वलट अदाल तीर वल हरिमेत मार्क करन्न मे मे लक्ष्यम मार्क करन यन्न අන්න දැන් ඔය අන්තිමේ කියපු දේ තරම හතර ගුණයක්නේ නේද කුඩාම පන්ති පාන්තරයක තරම වගේ මේ හතර ගුණයක් ඒ වගේ වෙලාවක හතර ගුණයක් දෙගුණයක් තුන් ගුණයක් වුණත් කමක් නැහැ අපි ඒකේ ඇතුලේ තියෙන මම ඒකයි මේ කඩේ දාගත්තේ අර කුඩාම පන්ති පාන්තර වලට මම මේ ලොකු තීරය වෙන් කරගන්නවා මේ සම්පූර්ණ ලොකු තීරය කුඩාම පන්ති පාන්තර වලට වෙන් කරගන්නවා වෙන් කරගත්තාම ඒ වල මැද ලක්ෂ තියන නෙමේ මේ මේක නිකන් තීරයක් වගේ ගත්තොත් මෙන්න මැද ලක්ෂය මේක තීරයක් වගේ ගත්තොත් මෙන්න මැද ලක්ෂය දැක්කද අර මේ රටාවට යන්න ඕනේ හැම තීරයකම මැද ලක්ෂය හැම කුඩාම පන්ති පාන්තරයකට අදාළ තීරයකම මැද ලක්ෂය මේක නිකන් මේ තීරයක් වගේ ගත්තොත් මම කියන්නේ කඩිරි දාගන්නේ ඒකේ මැද මේක තීරයක් වගේ ගත්තොත් මේ කඩිරි දාගත්තේ ඒකයි මෙන්න ඒකේ මැද තේරුණාද අන්න එහෙමයි මාක් කරන්නේ එහෙම නැතුව මේ සම්පූර්ණ තීරේ හරි මැද මාක් කරන්නේ නැහැ මේ සම්පූර්ණ තීරේ හරි මැද මාක් කරොත් වැරදි ඈ ඒ වගේ වෙලාවක අර පන්ති තරම වැඩි වුණාම කුඩාම තරමක් වගේ එන තීර මම නිකන් මේ කඩිරි දැම්මෙත් ඒකයි පස්සේ කඩිරි මකන්න කඩිරි තියන්නේ නැහැ මේකේ ඊට පස්සේ මකන්න ගාන ඔක්කොම සම්පූර්ණ කරාට පස්සේ මේ කඩිරි තුන මකලා දාන්න හරි දැන් පොතේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අදීදී දැන් කරන්නේ මේ අනුයාත තිත් යා කරගෙන යන්නයි තියෙන්නේ මේ දෙකේ යා කරා අඩුවල කියලා යා කරන්න මේ දෙකේ යා කරා මේ දෙකේ යා කරා මේ දෙකේ යා කරා अरे ඒකට කලින් කුඩාම තරම තියෙන පන්ති පාන්තරයේ මැද මෙතන මාක් කරගන්න. මේක ඉවර වුණාට පස්සේ තියෙන කුඩාම තරම තියෙන පන්ති පාන්තරයේ මැද ඊට පස්සේ මාක් කරගන්න. 100 110යි මැදනේ. 100 110යි මැදයි. බිංදුව 10යි මැදයි. ඒ වල සංඛ්‍යාතයක් එන්නේ නැහනේ. අදින්නනේ. හරිද? මාක් කරාද? ඔව්. දැන් කරන්න තියෙන අන්තිමට මේ මෙන්න මේ ලක්ෂයයි මේ ලක්ෂයයි යා කර ගන්නත් ඕනේ. මේ මං අදිටේ කොට ඇද වෙලා ඕගොල්ලෝ හරියට ගෙලින් අඳින්න යා කරද්දි අල්ලුල තියලා හරනේ මේක බාර අඳින්න ඕනේ මේ මේ පාඩ කරලා තියන්නේ. ඇද වෙනවා මේ. හරි. පුළුවන් අරගන්න ගෙලින් අල්ලුල තිබ්බ මෙතෙන් ටයිම් මෙතෙන්ට යා කරා. ඇද වෙන්න බෑ. ඇද වුණොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ මේ වගේ जाल रेखे वर्ग पाले सी आई एक
वर्गफल हस्सी पना संख्या बहुराष्ट्रीय वर्गफल हस्सी पना वरदना හතලිය හැට දැන් ඔහම තිබ්බනම් ඕගොල්ලෝ කොහොමද මේක අඳින්නේ කියන්න පුළුවන් තරක් ගාලා ඕකේ තියෙනවා 40 දැන් හරි 10 20 20 30 30 40 40 60 පන්ති බාන්තරේ ඒකේ 28යි එතකොට පුතේ එතනත් 28ක් උසර ඉන්නේ නැහැ මේ හැම දැක්ක ගමන් තරක් ගාලා මේකේ 28ක් උසර ගන්න ඕනේ නැහැ ඇයි ඒ ඒකේ තමයි වැඩිම තියෙන්නේ හැබැයි 28ක් උසර ඕනේ නැහැ ඇයි ඒ ඈ තරක් ගාලා කියන්නේ ओके थरम हतलिए एक पुत्र विषय टा कुछ रे आदि नॉन ने किया कुछ रे आदि नॉन टा कल किया अतलिए है टा आदि ना तीरे तो कोटा किया कुछ रे आदि ने विषय टा कुछ रे आदि नॉन ने मंकी वगैरह नहीं दिए कौन थे नहीं ने पुलवांगे नॉन हाथलिए है टा देखो हम गाना तीव्र बना पुलवांगे ने बयान दिन नेतन दान ने तू आदि ने बयान හතලිය දැන් මේවා උලන්නේ දැන් හරි මේවා මේක 10ක් කුසර ඇඳා මේවල තරම සාමාන්‍ය පන්ති පාන්තරයක තරම 10 10 10 නේ යන්නේ මේක 10ක් කුසර ඇඳා ඊළඟ එක 11ක් කුසර ඇඳා ඊළඟ එක කීයද ඈ පුතේ 40ක් මේ කිය 14ක් කුසර ඇඳා මං අහන්නේ ඊට පස්සේ දැන් අඳින්න වෙන්නේ 40 60 මම මේක මගනවා ඉවරයි නේද මේක ඇඳලා මෙහෙම එකක් තිබ්බනම් මං කිය පොඩක් මෙතනම නිකන් කියලා දෙන්නම් ගරන් එහෙම තිනවා කොහොම එකක් තිබ්බනම් කීයක් කුසරද අඳින්නේ ඩක් ගාලා කියන්නේ दहाई මේකේ තරම 20යි 40 60 කියන්නේ. එතකොට දෙගුණයක් නම් දෙකින් බෙදන්න ඕනේ. ඔව්. එතකොට 14 යන්නේ. එතකොට ඕක අඳින්න පුතේ 14ක් උසට. හරි ඕක අඳින්න ඕනේ. එතකොට 14ක් උසට. කොහොමද 14? මෙන්න මේ. එතකොට අඳින්න වෙන්නේ මෙහෙම. ඔය. නිකන් මේකේ වර්ගඵලය බලන්නකො අර. දැන් මේ තීරේ වර්ගඵලය කීයද? ඈ 280ක් එනවා මේ. හරි 280ක් එන්න ඕනේ. වර්ගඵලයේ 100කින් ප්‍රමාණයේ 10 නම් වර්ගඵලයේ 280 කින් ප්‍රමාණය 28යි සංඛ්‍යාව හදි. හරි 280ක් වෙනවා නේද මේ? 14 වරක් 20 280යි. තේරෙනවද? ඔව්. එතකොට පුතේ සංඛ්‍යාවත් බහුවාස්ත්‍රයෙන් දිද්දිත් අර මෙතන ඕනනම් මෙහෙම හරි මැදින් කඩිරක් දාගන්න. දාලා මේ තීරේ හරි මැද මේ තීරේ හරි මැද දැක්කද? එතකොට මෙහෙමයි යන්නේ ඔය. මේ වගේයක් ආවොත් කොහොම ඇඳගන්න පුළුවන්ද බලන්න. මම නිකන් මෙතන ඊට පස්සේ මේ කඩේදි මකලා දාන්න මේ වර්ගඵල එහෙම දාන්න ඕනේ නැහැ මේවල කඩේදි ටික මකන්න අන්තිම රැඳට පස්සේ ඒක කරන්නේ සංඛ්‍යාත බහුවාස්ත්‍රය රැඳට පස්සේ කඩේදි ටික මකන්න මේ වර්ගඵල එහෙම මේවල ලකුණු කරන්න යන්න එපා මම මේ නිකන් කියලා දුන්නේ මෙතන හරි එච්චරයි ඔය තියෙන ඕක ඔච්චරයි දැනගන්න ඕනේ ජාලරේකී සහ සංඛ්‍යාත බහුවාස්ත්‍රය ඒක තේරෙනවද හොඳට බලන්න ගානේ දෙද්දි වරද්ද ගන්න එපා සමහර ළමයි ඉතින් ඔච්චර කිව්වත් වරද්දනවා ඉතින් බලන්න දෙයක් නැහැ අරි මේක දැක්ක ගමන් අඳිනවා 28ක් උසල තීරේදී වැරදි තනිකර 28ක් උසල එහෙම ඇඳුත් වැරදි ඈ ගානම ඉවරයි මේක ගලෙම 28ක් උසල ඇඳුත් එහෙම මේ ගානට ලකුණු හම්බ වෙන්නේ නැහැ තේරුණාද හැමෝටම ඒ වගේ තමයි මේකයි මේ දෙපාර තුන් පාර කියන්නේ නෝමල් එකක් දුන්නොත් හැමෝම අඳිනවා අර කී සතිය ඇඳේවා කාටත් ඇඳ හැකියි දැන් මේ වගේ එකක් දුන්නාම වරද්දනවා
विशेष लिया विशेष विशेष मेतन बलना මෙතන අපි 28 දෙකෙන් බෙදුවාම ආවේ 14 නේ. ඒක 40 60 තීරිය අඳින්නේ 14ක් කුසට. ඊට පස්සේ අපිට කඩේරි දා ගන්න කියන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න දුන්නොත් ඒක වැදගත්. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න දුන්නාම අර කුඩාම තරම තියෙන පන්තිපාන්තර අපිට මාක් කර ගන්න වෙනවා මේවල. මාක් කරලා ඒවල හරි මැද තමයි අපි ඔහොම තිත් තියාගෙන යන්න ඕනේ. දැන් ජාල රේඛේ ඇඳීමෙන් තොරවත් සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න පුළුවන් වෙන්න ඕනේ මම කියලා දුන්නේ. संख्या लावट कदरा ලහවට ඇඳ ගත්තා ටග්ගාල සංඛ්‍යාත බහුවස්ත්‍රය හොම අර තිත්තික ලියා ගත්තා දාගත්ත ඇඳ නේද ඇඳලා මේක මකලා දැම්මා එච්චරයි තියෙන්නේ ඒත් හරි තේරෙනවද කියන්නේ මම මේ ගණන් වල යහන විදිහට කරන්න ඕනේ අය දැක්කද ඔය සංඛ්‍යාත බහුවස්ත්‍රය විතරක් වඳින්න කිව්වනම් අර ලක්ෂ වොන්නම් හොයාගෙන අඳින්නත් පුළුවන් මම ඒකත් ක්‍රමයේ කිව්වා ගීස තියෙන්නේ ඒ කියන්නේ ජාල රේඛිය අඳින්නේ නැතුව මේ ලක්ෂ ටික හොම කණ්ඩාංග මාක් කරන් ගිහිල්ලා दहांडांग तुनाई එතකොට මේකේ 60 70 මැද ගත්තොත් මේක කුඩා පන්ති පාන්තර හතරක් තියෙන හින්දා ආයේ මැද 60 70 මැද 65 65 කම 3 මේ හරිද 65 කම 3 මේ මෙතන එනවා ගන්න ඊට පස්සේ 75 කම 3 85 කම 3 95 කම 3 ඊට පස්සේ අන්තිමට පන්ති පාන්තරයක් නෑනේ 100 110 මේකේ මැද 105 කම බිඳුව තත්කාල ඔහම ලක්ෂ ටික ලකුණු කරා ඇඳලා එහෙම බැරි නම් ජාල දෙකේ ඇඳලා ලාවට අර මේ විදිහට අක්ෂ මාක් කරගෙන ඊට පස්සේ ඇඳලා ජාල රේඛේ මකල දාන්න. සමහර ගණන් වල මේ ජාල රේඛේ අඳින්නේ නැතුව සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නත් තියෙනවා. පැහැදිලි දෙයක් නේද? හරි. හොඳයි. තව පොඩි ගණනක් ළමයි හදලා අපි ඊළඟ කොටසට එනවා. මෙන්න මේ ගානට එන්න.
අර මං අක්ෂ හකුලලා අඳින ගන්නොත් කියලා දුනනේ අක්ෂ අපිට හකුලන්න පුළුවන් පුතේ දැන් මේවල මේක නම් ඕනේ නැහැ සමහර ඒවා අපිට දැන් 60 70 වෙන පටන් ගත්ත ගානක් තිබ්බොත් 60 70 70 80 මේ 80 90 එහෙම යන එකක් නම් අපිට අර මේ මුල ටික නැත්තම් නිකන්නේ ඒක ඊට පස්සේ අපි මෙතනින් ඔහම මං කිව්ව නේද මෙහෙන් අල්ලලා මෙතන ඇදලා ගන්නවා එතකොට අපි කරන්නේ මේ අක්ෂය ඔහම අකුලනවා අකුල්ලා මෙතන ඉඳන් 70 ඉඳන් තිරන්න මෙතන 60ත් මාක් කරගෙන 70 80 නේ 60 70 ඔහම යන්නයි තියෙන්නේ මතකයි නේ මේ පැත්තත් එහෙමයි ඈ මේ පැත්තෙත් පුළුවන් පුතේ අකුලන්න එතන මේ පැත්තෙත් තියෙන්නේ ගොඩක්ම සංඛ්‍යාතේ 100 ගණන් හරිද එතන සංඛ්‍යාතේ තියන ගෙවල් 100 ගෙවල් 150 ගෙවල් 250 ඔහම අගයන් තිබ්බොත් එහෙම අපි ඒඩ් කරන්නේ මේකෙත් මෙහෙ ටික ප්‍රමාණ මේ ඇදලා ගන්නවා ඇදලා ගන්න දැන් අපි මෙතන හිතන්නකෝ ගෙවල් 100 ඉඳන් යන්නේ කියලා ඔක්කොම 100 120 එතකොට අපි මෙතන 100 වගේ මාක් කරගෙන 100 110 ඔහම ලකුණු කරයි යනවා එහෙමත් පුළුවන් තීරය අදිත් ඉතින් මෙහි ඉඳන් අඳිනවා අර මෙතන ලොකඩක් ලොකුවට නැත්තම් අඳින්න බෑ තීරෙනේ ගොඩක් උසට යනකම් අඳින්න බෑ හරි ගොඩක් උසට යනකම් අඳින්න වෙන අවස්ථාවල එහෙම වුණා මේ හක්ෂෙත් අකුලන්න පුළුවන් හරි එහෙම ඒවත් පුළුවන් ඔයගලන්ට අඳින්දි කරන්න ගාන අනුව බලලා කරන්න තියෙන හොඳයි ඊට පස්සේ අපි මෙන්න මේ ගානට එමු ප්‍රශ්න අංක කීයද හරි එන මේක ගන්න එන්නකෝ ප්‍රශ්න අංක ඔව් 4 වෙනි ගානට එන්නකෝ ඒකේ පොඩි විශේෂ දෙයක් කියලා දෙන්න තව තියෙනවා ප්‍රශ්න අංක 4ට එන්න 4 4 4 වු නැත්නම් මේකට આવත් කමන්නේ ප්‍රශ්න අංක ඔව් ප්‍රශ්න අංක 2ට 2 කියන්නේ කියුට් එකේ කියදී ඔව් මෙන්න අපි අච්චපොතේ ගන්න බලමු පොතේ අච්චපොතේ එන්නකෝ 15 එක අභ්‍යාසයේ අච්චපොතේ දාන්න 15 එක අභ්‍යාසයේ ප්‍රශ්න අංක 2 එන්නකෝ ඒකෙත් පොඩි වෙනසක් තියෙනවා ඒකත් කියලා දෙන්න 15 2 අභ්‍යාසයේ මම ඔක්කොම ටික කියලා දෙනවා ඈ මේකේ තියෙන يعني අපිට එන්න පුළුවන් ඒවා 15 එක අභ්‍යාසයේ ප්‍රශ්න අංක 2 පොතේ දාන්න දැන් ඔතන 15 එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2 හරි එතන ටග් ගාලා ඒ ගාන කියවලා ඒකේ දත්ත ටික වගු ඇඳ ගන්න පාසල් පුස්තකාලයෙන් ගාන හම්බුණාද 15 එක අභ්‍යාසයේ දෙවෙනි ගාන පාසල් පුස්තකාලයෙන් 2015 වර්ෂය තුල දිනපතා බැහැරගෙන යෑමට නිකුත් කරන ලද පොත් සංඛ්‍යා දැක්වෙන සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ. මෙම තොරතුරු ජාල රේඛයකින් දක්වන්න. චුට්ටක් ඒකේ දැන් වගුව දිහා බැලුවාම පන්තිපාන්තර නිකුත් කරන ලද පොත් සංඛ්‍යාව තියෙන්නේ. සංඛ්‍යාතය කියන්නේ දින ගන්න. හරිනේ. හොඳයි. එතකොට ඒ පුස්තකාලයෙන් නේද ඒ 2015 වර්ෂයේ තුල දිනපතා ඒගොල්ලෝ ඇවිල්ලා කට්ටිය පොත් අරගෙනවනේ පුස්තකාලයෙන් ළමයි නේ හරි පාසල් පුස්තකාලයට ඇවිල්ලා ළමයි නේද පොත් අරන් යනවා එතකොට දිනපතා පොත් කොච්චර ප්‍රමාණයක් පුස්තකාලයෙන් බැහැරගෙන යෑම කියලා කියන්නේ පුස්තකාලයෙන් පොත් කොච්චරක් ළමයි අරන් ගිහිල්ලා තියෙනවද නේ අනේ දත්ත තමයි ඔය තියෙන්නේ පන්ති පාන්තර එතකොට පොත් 25 29 ප්‍රමාණයක් අරංගීය දින පහක් තිබිලා තියෙනවා පොත් 25ත් 29
දක්වානේ ඊන පොත් 25 26 27 28 නේද ඔතන පුතේ එතකොට 29ත් අහු වෙනවා අන්න ඔය ඔන්න ඔය වගේ පන්ති පාන්තරයක සුට්ටක් පොටක් වෙනස බලන්නකෝ දැන් 25 29 ඊළඟ පන්ති පාන්තරේ 29 ඉඳන් නෙමෙයි තියෙන්නේ දැක්කද හොඳට බලන්න ඕකේ වෙනසක් තියෙනවා අපි කලින් හදපු හැම ගානකම පුතේ පළවෙනි පන්ති පාන්තරේ ඉවරවන ඉලක්කමෙන් නේද ඊළඟ පන්ති පාන්තරේ පටන් ගත්තේ හොඳට බලන්න මේ 10 20 විසෙන් ඉවර වෙලා ඊළඟ පන්ති පාන්තරේ පටන් ගන්න ඇයි විසෙන් ඒකයි මම මෙතන මේ වගේ වෙලාවක ළමයි දැන් මේකට අහු වෙන්නේ 10 11 12 13 14 15 16 17 19 20 අහු වෙන්නේ මේකට 30 අහු වෙන්නේ මේකට හැබැයි ඕකේ එහෙම නෙමෙයි ඕකේ පුතේ 25 29 කිව්වහම 25 26 27 28 29ත් අහු වෙනවා මොකද ඊළඟ එකේ 30 න් ඇයි තියෙන්නේ තේරෙනවද කියන එක ඔය වගේ පන්ති පාන්තර සෙට් වුණාම එතන 30 31 32 33 34 34 නේ ඔව් පුතේ ඔය පන්ති පාන්දරයක තරම කීයද දැන් හොතර බලන්න ඒ ගණන් වල එක එක විදිය වල දෙනවා ඔය පන්ති පාන්තරේ තරම කීයද 25 කුඩාම තරම 25 26 27 28 29 තරම 4යි නෙමෙයි 5යි එතකොට ඇයි ඒ මොකද දැන් ඕකේ ළමයි දැන් 25 29 කියන්නේ ඕකට 25ක් වෙනවා 26ක් වෙනවා 27ක් වෙනවා 28ක් වෙනවා 29ක් වෙනවා. ඇයි ඊළඟ පන්ති පාන්තරේ ආයි තියෙන්නේ 30 ඉන්නන්නේ. තේරෙනවද? කියන එක තේරෙනවද? ඔය වගේ පන්ති පාන්තර දුන්නොත් ඕකේ 25ක් වෙනවා 29ක් වෙනවා. මේ වගේ පන්ති පාන්තර දුන්නොත් 10 අහු වෙනවා 20 අහු වෙන්නේ. මොකද 20 අහු වෙන්නේ ඊළඟ එකට. කියන එක තේරෙනවද? දැන් ඕකේ තියෙන්නේ මෙහෙමනේ. ඕකේ තියෙන්නේ පළවෙනි පන්ති පාන්තරය वर्ग पहा තරම පහයි මේකට පොත් 30 අරන් ගියේවත් 31ක් 32ක් පොත් 33ක් 34ක් අරන් ගියේවත් අහු වෙනවා දැන් පොත් 25ක් 29 තෙක් නේ එතන තෙක් කියලා කියන්න ඕනේ පොත් 25 හේ සිට 29 තෙක් 29 තෙක් කිව්වහම 29ත් අහු වෙනවා දක්වා කිව්වොත් අගී ලක්කම අහු වෙන්නේ නැන්නේ පොත් 25 හේ සිට 29 තෙක් අරන් ගිය දින ගණන ළමයි පොත් 25 හේ සිට 29 තෙක් අරන් ගිය දවස් කීයක් තිබිලාද පහක් තිබිලා තියෙනවා පොත් 30 ඉඳන් 34 තෙක් අරංගිය දවස් ඔව් හරි දැන් මේ වගුව අඳිද්දි පුතේ මෙතන අනි මැද ගන්නකෝ 5 ඊට පස්සේ 6 නේ බලමු මේකක් කියලා දෙන්න ඊට පස්සේ මෙතන 35 මම කරන්නේ අග්ගල වගුව අනිින් වගුව හරි මේක පුතේ පන්ති පාන්දර වල තියෙන්නේ මොනවද? පන්ති ප්‍රාන්තර වල තියෙන්නේ ඈ නිකුත් කරන ලද පොත් සංඛ්‍යාව මම කෙටියෙන් දාන්නම් පොත් සංඛ්‍යාව කියලා. නිකුත් කරන ලද පොත් සංඛ්‍යාව. පන්ති පාන්තර වල ඒව ගන්න x අක්ෂයට නේ. ඊට පස්සේ මේකේ අනිත් අග්‍රය තියෙන්නේ සත්‍ය ගන්න මේ වල දින ගන්න නේ. संख्या
තෙක් අරංගිය දින පහක් තිබිලා තියෙනවා. එකම් කරන්න. හරි 37 ඊට පස්සේ 35 39 එකම් කරන්න. හැම පන්ති පාන්තරයකටම අදින තීරයේ කුස මේ තියෙන සංඛ්‍යාතයටම අදින්න ඕනේ හරි එතකොට මට කියන්න තීරයේ කියන උපරිම උස කීයද තීරයේක මෙතන එන උපරිම උස කීයද ආ 20යි හොඳයි හරිද ඔව් 20යි හරි එහෙනම් 20ක් කුසට අදින්න වෙන හින්දා හරි නේද කේශානි හොඳයි රවිදු හරි ටක් ගාලා කියන්න පුළුවන් වෙන්න ඕනේ අපි මෙතන 20ක් කුසට එනකන් ක්‍රමාංකණය කරගමු හරි නේද संख्यातर संख्या අරංගී පොත්තුමාන පන්තිපාන්තර වලට වෙන් කරලා තියෙනවා. හොඳයි. ඒක අපිට පන්තිපාන්තර වලත් නෑ මෙතන මම පොඩි දෙයක් කියන්න ඕනේ මේක අඳින්න යන කලින් අහගන්න. මොකද ලකුණු කරන්න යන්න එපා. මේකේ පුතේ පොඩි ගැටලුවක් එනවා කාටද ගැටලුව කියන්න පුළුවන්. දැන් ජාල රේඛේ අඳිද්දී ජාල රේඛේක සහ තීරපස්තාරයේ වෙනස්කම් මොකද්ද කියන්න ඕනේ ඉස්සෙල්ලා. අපි දැන් මේ ජාල රේඛේ අඳින්නේ. ජාල රේඛේක සහ තීරපස්තාරයේ වෙනස මොකද්ද? තීරපස්තාර වල තීර එකට ගෑවෙන්න අඳින්නේ නැහැ. ජාල රේඛේ අඳිද්දි තීර ගෑවෙන්න ඕනේ. දැන් මෙතන ඕගොල්ලන්ට මට කියන්න දැන් හරි ආ ඕගොල්ලෝ දැන් පටන් ගන්නවා. 25 29. හරි දැන් මෙතන මාක් කරාට පස්සේ 25 29 අරගෙන අඳිනවා පුතේ පහක් කුසට තීරයක්. හරි. දැන් ඊළඟ තීරය ගත්තහම ඇදෙන්නේ 30 34 නේ. තීර මොනවා වෙන්නේ නැද්ද කියන්න කියන්න කියන්නකෝ තීර මොනවා වෙන්නේ නැද්ද
ये आगंतुक है पुरुषांग इन नोने में ऐसे वर्ड भी ना होने दे तीर एक टा सेट टू इन्ने क्या ने गैविन ने गैविला ने तीर गैविला ने तो बे ने जाल रहे कि तीर गैविन ही थे मैं मैंने तो हरी ना आदर मैं क्या आदि निपाक हुए वो हमारे देंगे इन्ने देंगे कुछ में विसी पाहा मितन ने तीह ने में विसी पाहा विसी नामे हैं मैं वि� එතකොට පුතේ එක එක තීර මේ හැම තීරයක් අතරම පොඩි ગેප් එකක් තියෙනවා මේ ගෑවිලා නැහැ මේ එහෙම ඇඳ හැකිද බෑ ජාල රේඛාවක් අඳින්න තීර ගෑවෙන්න ඕනේ අන්න ඔය වගේ ගණක් ආවම දැන් සමහර ළමයි අඳින්න දන්නේ නැහැ උගන්නන්න සමහර ළමයි ලෝක උගන්නන්න නැති වෙන්නත් පුළුවන් තීර ඔය හරි හොඳට අහගන්න ඉඳින්න ඔය වගේ වෙලාවක මෙහෙම දෙයක් කරනවා මොකක්ද දන්නද කරන්නේ දැන් තීර ගෑව ගන්න වෙනවනේ තීර ගාව ගන්න වෙනවනේ ඔව් එතකොට ඔයගොල්ලන්ට මතකද අපි අර ඉගෙන ගත්ත දැන් පන්ති ප්‍රාන්තරවල සීමාව සහ මායිම කියලා දෙකක් කල්පනා කරන්න tag ගාලා සීමාවයි මායිමයි මතකද මොකද්ද පුතේ මායිම කියන්නේ මොකද්ද සීමාව කියන්නේ एक मंगरान सीमाव सह मायम एहम देखा किगन गत्ता मतकद नाम इदित तिब्बा दहा इदित तिब्बा हाँ वागे मतकाई वागे बालू दें मेवनी अवस्थाव कदी अपी दें अपी गत्तो विसी पहा विसी नामे किये ने पांदी पांतरे गत्तो अरे विसी पहा विसी නමේ කියන පන්ති පාන්තරයේ පුතේ පහල සීමාව 25යි. හොරා ගන්න. අපි දැන් 30 34 ගන්නකො. 30 34 කියන පන්ති පාන්තරයේ ගත්තාම 30 කියන්නේ පහල සීමාවනේ. 34 කියන්නේ ඉහළ සීමාව. ඔය වගේ හැම පන්ති පාන්තරයක කොහොමයි? 25 29 ගත්තොත් 25 කියන්නේ පහල සීමාව 29 කියන්නේ ඉහළ සීමාව. මතකයි නේද? 35 39 ගත්තොත් පන්ති පාන්තරයේ 35 කියන්නේ පහළ සීමාව 39 කියන්නේ ඉහළ සීමාව හරිනේ ඔව් මොකද්ද පුතේ එතන මායිම කියලා කියන්නේ මායිම මම පොඩ්ඩක් දැන් මේකට කලින් පන්ති පාන්තරයේ ලිව්වොත් 30 34ට කලින් තියෙන 25 29 න් බලා ගන්න ඈ विसी पाहा विसी नामे थाली अंदर वाला आगे नहीं है मेरे के पास से पांडी पांडे रही हुआ तीस मतलब मेरे के में हार्ड करना है नहीं तीह तीस हाथर मेरे के पास से दिए ने तीस पाहा तीस नामे ये ने वो नहीं नहीं उते मांग आना मेरे के रात कलिम पांडी पांडे रहा ती बहुत किए देने මේකට කලින් පන්දි පාන්තරයක් තිබ්බනම් එන්න ඕනේ ඈ මෙතන 24 24 මෙතන එන්න ඕනේ 20 20 24 හරි බලන්න තිබ්බනම් ඒකේ එහෙම එකක් තිබ්බනම් බිඳුවයි නේ කවුරුත් නැහැ නේ මේ 20 24 පන්දි පාන්තරයක් තිබ්බනම් බිඳුවයි නේ හරිනේ ඔව් දැන් මේවල පහළ සීමාව ඉහළ සීමාව පහළ සීමාව ඉහළ සීමාව පහළ සීමාව ඉහළ සීමාව දැන් මෙහෙම ඉඳන්කො දැන් මායිමක් කියන්නේ පුතේ මොකද්ද දැන් ඕගොල්ලන්ගේ වත්තයි අල්ලපු වත්තයි ගත්තොත් ඒ මායිම කාටද අයිති එතන තියෙන්නේ මායිම හරිද මායිම ගත්තොත් දැන් ඔන්න ඔයාලගේ වත්ත
මෙන්න එහවත්ත හරි මේ ඔයාලගේ ගෙදරගේ ඔයාලගේ වත්ත මෙහි එහවත්ත මෙන්න පුතේ ඕගොල්ලන්ගේ වතු දෙක අතර යන මායිම 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 එතන කියන්නේ මායිම මං අහනවා මේ මායිම කාටද අයිති මේ මායිම ඔයාලටද අයිති මෙයාලටද කියන කෙනා නැකල දෙන්න මට උත්තරයක් දෙන්න ආ මෙතන ඉඳන් වැටක් ගහලා දිනවා කියලා මේ මායිමේ වැට ගහලා දිනවා वेटे में बैठ तो आल डाई थी, वेटिंग यहाँ बैठ तो आल डाई थी, तो मैं माइम कार्ड डाई थी, अन्न देखो लंटा माई थी, मतलब ये तो मैं किया लेकिन दोनों ने, तब उधर मैं सीमा वगैरह हुआ हम, तब मैं वो सीमा नहीं, अभी सामान्य तो इतना तो मैं बैठे तो छुट्टा कलिंगा तो मैं दिन माइम मैं हार गय सीमा अरे माइम चुट्टा कलिंग तो सीमा मे पैती सीमा डाई अरे कोई थी अरे फल सीमा मैं सीमा एक मे पे सीमा डाई अरे माइम गीने का देव आई थी माइम एक मेहाटाई මේ පන්ති පාන්දරේ තියෙ මෙහාට ආйти. දැන් අපිට ওই තීර දැන් අඳින්න ගෑවෙන්නේ පෙ. තීර ගෑවෙන්නේ පෙ. ගෑවෙන්න ඕනෙ හින්දා මේ පන්ති පාන්දර දෙකේ මේ අගයටයි මේ අගයටයි අගයන් දෙකක් නේ 29 30 නේ තියෙන්නේ. එක අගයක් දා ගන්නවා. ඒ දාන්නේ මැද අගේ. මායිමක් දා ගන්නවා. මායිමක්. අන්න එකයි අපි මායිමක් දානවා කියලා කියන්නේ. ඒක දෙගොල්ලන්ටමයි තියෙන්නේ. මේ පැත්තටත් ආйти, එහා පැත්තටත් ආйти. 29 30 මැද අගේ පුතේ 29.5. ඕ. මම බලා ගන්න. ඔව් දැන් මේ පන්ති පාන්දරේ ලියද්දි අපි කරන්නේ 25 29 වෙනුවට අපි දැන් ලියා ගන්නවා කීයයි කීයයිද 25 29 වෙනුවට ලියා ගන්නවා මේක ගන්නවා මේක ගන්නවා අවුලන්නේ තෝල් කී දෙන්නේ 24යි 0.5යි ඉර 29යි 0.5 දෙකද කරුම් වැඩි ඊපස්සේ මේ පන්ති පාන්දරේ වෙනුවට ලියා ගන්නවා මේ මේක ගන්න මේ 29.5 ඉලක් මේ පැත්තේ මේක ගන්නවා 34.5 දැන් ඔහොම පන්ති පාත්‍ර දාගෙන ගියාම දැන් ඕගොල්ලන්ට පේනවා දැන් තීර ඇඳිද්දි මේවට අදාළව ගෑවෙනවා ඔන්න බලන්න දැන් මම මෙතන පන්ති පාන්දරේ දාගන්න එතකොට මොකද්ද මෙතන පන්ති පාන්දරේට 25 29 වෙනුවට ගන්න මේ पटस्काल रटावाक्यना
ඊට පස්සේ එන්න ඕනේ 34යි. දැන් මේකේ අපි දාගන්නෙත් ඒ වගේම 34.5 ඉරක් 39.5. පුළුවන් නේද? ඔන්න ඔය රටාවට අනුව දැන් ටක් ගාලා පන්ති දැන් ඔය අපි ළමයි ගන්න එතකොට මොනවද? මායි මායි. ඒතර මේකට අපි කියන්නේ පහළ මායිම. මේකට කියන්නේ ඉහළ මායිම. දැන් මේ පන්ති පාන්තරේ මේ තියෙන්නේ පහළ මායිම. මේ තියෙන්නේ ඉහළ මායිම. මේ පන්ති පාන්තරේ මේ 25 කියන්නේ පහළ සීමාව. 29 කියන්නේ ඉහළ සීමාව. මේ පන්ති පාන්තරේම අපි මේ වගේ ලියා ගන්නවා. මේ සීමා තියෙන පන්ති පාන්තරේ මායිම් දාලා මෙහෙම ලිව්වෙ හැකියි. කිසි වැරද්දක් නැහැ. මේක 9 දිත් තිබ්බා 10 දිත් තිබ්බා. හරි. ඒවා අපි සාමාන්‍ය මේ වගේ වෙලාවක තමයි මේක අපිට පාවිච්චි කරගන්න වෙන්නේ. මොකද තීර නැත්තම් ගෑවෙන්නේ නැහැ. දැන් අපි කරන්නේ මෙන්න මේ යගයන් අනුව තමයි තීර අඳින්නේ. 24.5යි 29.5යි අඳිනවා තීරයක් පහක් උසට. මෙතන එතකොට 29.5යි 34.5යි අඳිනවා පහක් උසට තීරයක්. ඉක්මන් කරන්න. හරිද? ඔව් මට ටක් ගාලා මේ අන්තිම තුනේ කෙව්වද? මායිම් දාලා. ඔව් මේකෙ ඉන්නේ එතකොට 39.5යි ඉරක්. මම මෙහෙම ලියන්න ඊළඟ දින 39.5 ඉරක් 44.5 නේ ඔය. මෙතන ඉන්නේ 45.5 ඉරක් 40 නේ 44 නේ. 44.5 ඉරක් 49.5. මේක ඉවර වෙන එකේ මෙතන පටන් ගන්න. ආයි මෙතන ඉවර වෙන එකේ මෙතන පටන් ගන්න. 49.5 ඉරක් ඊට මදින්නවා මෙහෙම යටි ලියන්න නැත්නම් මේ වගේ ලියා ගන්න. 54.5 යන්නේ. තරම වෙනස් වෙන්නේ නැහැ පුතේ ඔහොම ලිව්වා කියලා. තරම තාමත් 5යි. දැන් එතකොට මෙහෙම ගත්තාම අපි කරන්නේ මෙයාගේ යගේ ඉඳන් මෙයාව දක්වා. මෙයාගේ මේකට යනවා. මෙයාව හුවෙන්නේ මේකට. හරිද? 24.5 මෙතනට එද්දි 29.5 යන්නේ මෙහාට. ඒ තරම පහම තමයි. මේකේ තරම ළමයි පහ ඉන්නේ. වෙනස් වෙන්නේ නැහැ තරම. හරි. එතකොට 24.5 හරි. 25.5 26.5 27.5 28.5 29.5 යන්නේ මේකට. 29.5 30.5 31.5 32.5 33.5. හරිනේ තරම පහයි. 34.5 යන්නේ මේකට. එහෙමයි යන්නේ රටාව ඈ. දැන් මේ අපි දාගත්තේ ළමයි මේ පන්ති පාන්තර වල මේ සීමා වෙනුවට මායිම් දාලා මේ පන්ති පාන්තරේ ලියා ගන්නවා. මේ පන්ති පාන්තරේම පුතේ මායිම් දාලා ලියා ගන්නවා. මේ සීමානි තිබ්බේ ගානේ. මෙවැනි අවස්ථාවක අපි කරන්නේ පන්ති පාන්තර වල සීමා වෙනුවට පන්ති පාන්තර මායිම් යොදා ලියාගත යුතුයි. ඊට පස්සේ ජාල වේගය යන්දාම තීර එකට ගෑවිලා ඉන්නේ. නැත්තම් මේ විදිහට ඇන්දොත් තීර අතර පොඩි හිතසක් තියනවා ගෑවෙන්නේ නැහැ. एक बार करा दे अरे दम पोटा कम में कर अरे गमने तो बोटा है विसी ओ में तो ना अपने घर तो इधर दो बालू में है अरे बिंदु और दम में तो ना तो बोटा මේක පුතේ වන්න අකුල්ලා ටිකක් අඳිමුයි අකුල්ල මෙහෙන් අකුල්ලුමයි මෙහෙන් ඔහම අකුල්ලා අඳින්න ගන්න ලේසියි ඒක හරි. මේකට කලින් පන්ති පාන්තරයක් තිබ්බොත් ඒකක් තියෙන්න බෑනේ. එතකොට කලින් එකක් තිබ්බනම් මෙතන ගන්න වෙන්නේ 20 24 නේ. ඔව් 20 24 කලින් එකක් තිබ්බනම් නේ. හරි. එතකොට මෙතන බිඳුවයි නේ. 20 24ට කවුරුත් එන්නේ නැහැ නේ බිඳුවයි. එහෙම වුණා නම් මෙතන එන්නේ ළමයි කීයද? 19.5 නේ. 10 බලන්න 19.5 ඉරක් මේක 24.5 නේ ඉන්නුනේ. හරි බලන්න. හරිනේ. හරි. හොඳයි. ඉතින් අපිට වැදගත් වෙනා දැන් අර මේවත් අපිට අඳින්න කිව්වොත් එහෙම සංඛ්‍යාත බහුවස්ත්‍රනේ. ඔව්. සංඛ්‍යාත බහුවස්ත්‍ර අඳින්න කිව්වොත් මේක ඕනෙනවනේ. ඒක ඒකත් මම දාගත්තේ. අර පස්සේ එකක් තව ඕනේ. මෙතන එන්න ඊට පස්සේ 54.5 ඊට පස්සේ එක
කෙලින් අදින්න දැන් තීර ගෑවෙනවානේ දැන් අවුලන්නේ නැහැ දැන් තීර ගෑවෙනවා මතක තියාගන්න එහෙම આવොත් එහෙම 34.5 39.5 44.5 हरते संख्यात बहुआश्रय इहत तोरतुरुवलट अदाल संख्यात बहुआश्रय अदिन्न अंतिम क्रमांकनीकरणा හරිද යාල රේඛේ සහ සංඛ්‍යාත බහුවස්ත්‍රවල ඉන්න පුළුවන් ඔක්කොම ගණන් රටා දැන් හරියයි ඉතරයි හරි ඊට පස්සේ අපිට තව ඉතුරු වෙලා තියෙනවා මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය සහ අපි ගලපන සතිය ඉවර කරගමු අද චුට්ටක් බලමු වෙලාවක් තියෙනවා තව හරි ඉක්මන් කරන්න හරි ඉවරද හැමෝම හරි ඉවරයිද මේක ඉවරයි ඔක්කොම ඉවරද
ඉවරයි හොඳයි හරි දැන් ඊළඟ අන්තිම කොටසට එන්න හදන්නේ පුතේ දැන් විවික්ත දත්ත වල අර දත්ත වෙන්වෙන් වශයෙන් තියෙන ඒවා يعني පන්ති පාන්තර වලට වෙන් කරපු නැති දත්තනේ පන්ති පාන්තර වලට වෙන් කරාම අපි කියන්නේ සාමූහිත දත්ත සාමූහිත දත්ත සාමූහිත දත්ත පන්ති පාන්තර වලට වෙන් කරලා නැත්නම් අසමූහිතයිනේ නැත්නම් විවික්ත දත්ත කියලාත් කියනවා අසමූහිත නැත්නම් විවික්ත හරි දැන් අසමූහිත දත්ත නැත්නම් විවික්ත දත්ත වල දැන් මේවා ළමයි මොනවාද මේ සාමූහිත දත්ත පන්ති පාන්තර වලට වෙන් කරාම දත්ත අපි කියන්නේ සාමූහණය කරනවා පන්ති පාන්තර වලට වෙන් කරනවා සාමූහිත දත්තනේ දැන් අපි එන්න හදන ළමයි මේ අසමූහිත දත්ත නැත්නම් විවික්ත දත්ත වල මාතය පරාසය මධ්‍යස්තය මද්දේනේ වෙන විදිය මම ඔයගොල්ලෝ දන්නවා කොහොමද වෙන විදිය කලින් තිබ්බනේ අසමූහිත දත්ත වල මත් බව දාන්න අසමූහිත කියන්නේ විවික්ත පන්ති පාන්තර වලට වෙන් කරලා නැති දත්ත අසමූහිත නැත්තම් විවික්ත දත්ත වල මාතය පරාසය මද්දේනේ මද්දයස්තය පළමු දේවන ආ දේවන චතුර්ථක සහ අන්තස් චතුර්ථක පරාසය සෙවීම කියලා මාතෘකාව දාන්න. කියන්න මාතෘකාව අසමූහිත නැත්නම් විවික්ත දත්තවල මාතය මේකේ ගොඩක් ඒවා ඔයගොල්ලෝ දන්නවා අලුත් ඒවා දෙකයි කියලා දෙන දෙන්නේ. අසමූහිත නැත්නම් විවික්ත දත්තවල විවික්තයි කියන්නේ අසමූහිතයි කියන්නේ වෙන් වෙන් වශයෙන් තියෙන දත්ත. දැන් මේ පන්ති පාන්තර වලට වෙන් කරාම වෙන්නේ සාමූහිත දත්ත. අපි දැන් බලමු අසමූහිත විවික්ත දත්ත වල මාතේ පරාසයේ මද්දේනේ මද්දේනේට තව නමක් කියනවා සාමාන්‍ය කියලා. මද්දේනේට තව නමක් කියනවා සාමාන්‍ය කියලා. මධ්‍යස්තය. මධ්‍යස්තය ඊට පස්සේ පළමු කමා දෙවන හා තෙවන චතුර්ථක චතුර්ථක සහ අන්තස් අන්තස් චතුර්ථක පරාසයේ සෙවීම. අන්තස් චතුර්ථක පරාසයේ සෙවීම. අපි පොඩි උදාහරණයක් ගමු. මම මේ උදාහරණය මේ ඔක්කොම ටික කියලා දෙන්නම්. අපි ලබන සතිය තව ගණන්ට හදමු. හරි, ලියන්න. ප්‍රශ්නේ නිකන් උදාහරණයක් විදිහට ගමු. උදාහරණ හරි, මෙහෙම දාන්න. පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ පහත දැක්වෙන්නේ ලදරු සායනයකට පැමිණි ලදරු චූටි ළමයි පහත දැක්වෙන්නේ ලදරු සායනයකට පැමිණි පහත දැක්වෙන්නේ ලදරු සායනයකට පැමිණි ළමුන් එක්කලොස් දෙනුකගේ ළමුන් 11 දෙනෙකුගේ ළමුන් 11ක ඈ 11 දෙනෙක්ගේ ළමුන් 11 දෙනෙකුගේ ස්කන්ධයන් බර බරවල් ස්කන්ධ ස්කන්ධයන් ස්කන්ධයන්
किलोग्राम वलिन्ने स्कंदयान किलोग्राम वलिन्ने दिया गान හරි ලදරු සායනයකට ආපු ළමයි බලන්න 11ක් ඉන්නවනේ හරිනේ ළමයි 11 දෙනෙක්ගේ තිබ්බ ස්කන්ධ මෙන්නාම පරාදීන් බරවල් මෙන්නාම ආපු අගයන් කිලෝග්‍රෑම් වලින් හරි මේවා ළමයි විවික් විවික්තයි කියන්නේ අර පන්ති පාන්දර වලට වෙන් කළා නෑ දත්ත ප්‍රමාණය ගොඩක් අඩුයිනේ ප්‍රමාණය දත්ත 11යි දත්ත ගොඩක් වැඩි වුණාම තමයි අපි මේ දත්ත ටික සාමූහිත කරන්නේ පන්ති පාන්දර වලට වෙන් කරලා දැන්ට ඔහෙම අවශ්‍ය නෑ දත්ත ප්‍රමාණය පොඩ්ඩයි තියෙන්නේ දත්ත 11ක් නේ හරි දැන් ඉහත දත්ත වල පහත ඒවා සොයන්න අපි එකින් එක හදාගෙන යමු ඉහත දත්ත වල පහත ඒවා සොයන්න පළවෙනි එක පුතේ මාතය ඒවලද කියලා දෙන්න ඕනේ ටග් ගාල් ලියන්න මේක මේ ප්‍රශ්නයක් එනවා කියලා අර MCQ කියන්නේ කෙටි ප්‍රශ්නයක් එනවා මේකෙන් ඈ කෙටි ප්‍රශ්න 25ට මේක නම් මේ කියන්නේ ප්‍රශ්නයක් එනවා හරි පහත ඒවා සොයන්න ඉහත දත්තවල පහත ඒවා සොයන්න හොඳයි පළවෙනි එක ටග් ගාලා මට මාතය ලියලා දෙන්නන්න කියලා ප්‍රොමිලක් ගන්න එක මාතය ලියන්න ඉතින් මේකේ මාතය කීයද දැන් ළමා සායනයකට ඇවිල්ලා තියෙන ළමයි 11 දෙනෙකුගේ ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් මේ දීලා තියෙන්නේ මාතේ මාතේ කියන්නේ මොකද්ද කො මාතේ කියන්නේ වැඩිම වාර ගණක් තියෙන දත්තය කීයද වැඩිම වාර ගණක් තියෙන දත්තේ කොටකල් කියන්නේ මේ ළමයි 11 දෙනාගේ බරවල් තියෙන්නේ කිලෝග්‍රෑම් වලින් මේකේ මාතය වැඩිම වාර ගණක් තියෙන්නේ කීයද පහේවා තිනව හතරක් හයේවා දෙකයි හතරේවත් දෙකයි පහ පහනේ ඔව් පහ හැබැයි කිලෝග්‍රෑම් කියලා දාන්න පුතේ කිලෝග්‍රෑම් නේ නේ පහයි කිලෝග්‍රෑම් ළමයි හතර දෙනෙක් ඉන්නවා කිලෝග්‍රෑම් පහක ස්කන්ධයක් තියෙනවා කිලෝග්‍රෑම් කියලා දාන්න ඒකගේ දාන්න ඕනේ හරි මාතය ඊට පස්සේ දෙක පුතේ පරාසයටක් ගාලා පරාසය හොයන්න ඒවා කියලා දෙන්න ඕනේ මම මතක් වෙනත් එක මේ අහන්නේ පරාසය කියන්නේ කොහොමද දත්තවල වැඩිම දත්තේනි මෙතන තියෙන විශාලම ආගේ කීයද 8 නේ 8යි කිලෝග්‍රෑම් වලින් අඩු කරන්න ඕනේ කුඩාම දත්තේ කුඩාම ආගේ කීයද කුඩාම ආගේ 3යි කිලෝග්‍රෑම් එතකොට කීයද එන්නේ අඩු කරාම ඔව් 5යි කිලෝග්‍රෑම් වෙනවා පරාසය ඊට පස්සේ මට හොයලා දෙන්න මද්දේනේ එහෙම නැත්නම් සාමාන්‍ය කියලා කියනවා. ඔයගොල්ලන්ගේ ටර්ම් ටෙස්ට් වල ලකුණු වල සාමාන්‍ය හොයන්නේ මෙහෙමනේ. කොහමද? විෂයන් 9 ලකුණු වල මද්දේනේ සාමාන්‍ය හොයන අර කාඩ් එකේ දාන්නේ අන්තිමට ලබාගත් ලකුණු වල සාමාන්‍ය නැත්නම් මද්දේනේ කියලා කොහමද ගන්නෙ? ඈ? මතක නැද්ද? ඔක්කොම දත්ත ටික එකතු කරලා එන අගය දත්ත ගාණින් බෙදනවා දැන් අර විෂයන් 9 ලකුණු එකතු කරලා 9 බෙදන්නේ නේ ඒ වගේ tag gala මේ ටික එකතු කරලා එන අගය 1 2 3 4 5 6 7 8 9 10 11යි දත්ත 11ක් තියෙනවා 11 බෙදන්න හැමෝම එකම උත්තරයක් ගන්න ඕනේ වෙනස් කරන්න එපා සුළු කරද්දි
සද්දාලා මේ ටික එකතු කරාම කීයද එන්නේ කියන්න එකතු කරාම කීයද 58යි මේ ටික එකතු කරාම ලියන්නද එකතු කරන්න වෙනවා 5 එකතු කිරීම 3 එකතු කිරීම 6 එකතු කිරීම 7 එකතු කිරීම 4 5 එකතු කිරීම 8 5 4 6 5 ඒ බෙදන්න 11න් කීයද එන්නේ 58 එකතු කරාම 58 11න් බෙදුවාම කීයද දශම ස්ථාන එකකට බෙදන්න කමන්නේ දශම ස්ථාන එකකට බෙදා ගන්න 58 11න් බෙදුවාම කීයද අටක් ඉතුරුයි 80යි එතකොට ආයි ඕන්න දශම සිතක් තිබ්බොත් 7යිනේ දශම ස්ථාන එකකට ගත්තා නම් ඇති ආයි පිටින් බිඳුවක් ගත්තොත් 80ට 11 වරක් 7යිනේ ඇති මෙදි මෙදි ඉවර වෙන්නේ නැහැ ඕක ඕන්නම් 5.2යි නැත්නම් 5.2යි 7යි දශම ස්ථාන දෙකකට හරි එකකට හරි කියන්න උත්තරේ කිලෝග්‍රෑම් ඈ මධ්‍යේනියත් හරි ආ ඊට පස්සේ 3 මධ්‍යස්තය හතරනේ හතර මධ්‍යස්තය මැදස්තේ මුතේ මේ මැදස්තේට තමයි අපි කියන්නේ මොන චතුර්ථකයේද දෙවන චතුර්ථකයේ කියලා කියන්නේ මැදස්තේ හොයනවට කියනවා දෙවන චතුර්ථකයේ හොයනවා කියලා මැදස්තේ කිව්වත් දෙවන චතුර්ථකයේ කිව්වත් එකම දේ තමයි කියවෙන්නේ දැන් මැදස්තේ හොයන්න ඕගොල්ලෝ දන්නවනේ මොකද්ද පුතේ මැදස්තේ කොහොමද මැදස්තේ හොයන්නේ දත්තවල තියෙන මැදාගේ නේද? තකාල කියන්නේ. ඈ? මැදස්තේ හරි මැදාගේ කීයද? කොකෝ තකාල තකාල මැදස්තේ? ඈ? औषधि चमोदी पहाई तकल तकल को क्या 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 मध्यस्थ दरिविंद में केशानी पहाई මෙතන තමයි මම පහ ලියලා හරි අවුල නැහැ මෙතන පහේ එක මෙතන ලිව්වා මෙතන ලියාගත්ත 6 මැදස්තේ කීයද දකල් දකල් මැදස්තේ අර දත්ත ටික මතමයි ඈ මම වල මෙතන පහේ ටිප් එක මෙතනින් ලිව්වා 6 ගාව 6 මෙතනින් ලිව්වා හරිනේ ඒක තමයි මේ වෙනස් වෙන්නේ නැහැ අර දත්ත ටික මතමයි තියෙන්නේ මම ටග් ගාලා කියන්නේ මේ දත්තවල මේ මැදස්තේ දැන් 6යි මාර වෙඩන්නේ මම දන්නවා තමසල කරන වැඩේ මොකද්ද කියලා ඈ මැදස්තේ ගන්න මොකද්ද කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ ওই දත්ත ටිකක් දුන්නාම ඒකේ මැදාගේද ඇත්තටම දත්ත වල මැදස්තේ කියන්නේ කියන්නේ මේ දත්ත ටික බැලුවා මැද දිනාගේ ගන්නවා හැමතිස්සෙම මැදස්තේට එහෙමද දත්ත වල මැදාගේ තමයි ඉස්සෙල්ලා දත්ත ටික කොහොම හදා ගන්න ඕනේ කොහොම තියන් කියන්න බෑ මැදස්තේ ඈ දත්ත ටික ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ මොන පිළිවෙලද මතක නැහැ නේ ඉතින් දත්ත ටික ඈ මතක නැහැ අටේ පන් දී තිබ්බ අටේ හරි
හොඳයි දැන් ඊළඟ ක්ලාස් එකත් පුතේ පටන් ගන්න දිනවා හොයා ගන්න ඕනේ දත්ත ටික මේ හොම නිකාන් දුන්නාම මේ අපිලි වලට මැද දිනාගේ මැදස්තර ගන්නේ නෑ ඔව් ආරෝණ මම දැක්ක කලින් කට්ටියම උත්තරේ දුන්නේ මැද එක බැලුවා රක් ගාලා දුන්න පහයි කියලා ඉස්සෙල්ලා ආරෝහණ පිළිවෙල ලියා ගන්න ඕනේ මේ දත්ත ටික එක්කෝ ආරෝහණ පිළිවෙලට නැතුව ඉතින් ළමයි මැදාගේ ගන්න බෑනේ දත්ත ආරෝහණ පිළිවෙලට පෙළ ගස්සන්න නැත්නම් අවරෝහණ පිළිවෙලට හරි ආරෝහණ හරි කොහොම හරි පිළිවෙලට පෙළ ගස්සන්න එතකොට කොහොමද එන්නේ 3 4 4 5 5 5 5 පුතේ මේකේ මැදස්ති පහ එනවා හරි ඊට පස්සේ 6 6 7 8 නේ දත්ත ටික ලස්සනට ආරෝහණ පිළිවෙලට හදලා අර දෙපැත්තෙන් නම් කපාගෙන 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 ඉන්නේ නේ කපාගෙන කපාගෙන ආවම මැද ඉතුරු වෙන එක තමයි මැදස්ති නැත්තම් සමහර අවස්ථාවල දෙකක් ඉතුරු වෙන්නත් පුළුවන් මම ඒක ලබන සතිය කියලා දෙන්නම් දත්ත ප්‍රමාණයේ ඉරට්ටි සංඛ්‍යාවක් වුණොත් එහෙම මැද දෙකක් ඉතුරු වෙනවා මෙතන දත්ත සංඛ්‍යාව ඔත්ති ප්‍රමාණයක් හින්දා 11 ඔත්තිනේ ඒකින්ද ගානට මැද අගයක් ගන්න පුළුවන් පහ ඉන්නේ මේකේ නිකන් ඔහේ උත්තර ගන්න බෑ මැදස්තේ ගද්දී ඉස්සෙල්ලා දත්ත ටික දැන් ආරෝහණ පිළිවෙලට දීලා තිබ්බනම් හවුලක් නෑ අපිට සමහරලාට ආරෝහණ පිළිවෙලටම දෙනවා මේක එහෙම නෑනේ මම ඒකයි මෙහෙම ගාන දුන්නේ වරද්දන්නත් එක්ක හරි දැන් ওই ටික පුළුවන් එන්න ඕනේ මම ලබන සතිය ක්ලාස් එකේදී පළමු චතුර්ථකය තුන්වන චතුර්ථකය සහ අන්තස් චතුර්ථක පරාසය හොයන විදිය කියලා දෙන්නම් පැහැදිලිද කොහොමත් ඕගොල්ලන්ට මාතේ පරාසයේ මැදේනේ නැත්නම් සාමාන්‍ය නැත්නම් අන්තික මැදස්තේ පුළුවන් වෙන්න ඕනේ ඈ මයිරි කියලා දෙන්න ගන්න විදිය මතක නැහැ සමහර අය ඉන්නේ හරි මේ චතුර්ථක ගන්න විදිය කියලා දෙන්න දැන් ඔය ටික ඇටි ඔය ගාන මම ලබන සතිය හදන්නේ නැහැ මට පොඩ්ඩක් ලබන සතිය ක්ලාස් එකේදී මේ ගාන දෙන්න මේ අගයන් ටික දෙන්න මම එතකොට මේ ටික ආයි කියලා දෙන්න ඔතනින් පස්සේ ටික හරි එහෙනම් ළමයි අපි ලබන සතිය ක්ලාස් එකෙන් හමු වෙමු හරි ලබන සතිය ක්ලාස් එකේදී මට මේ අගයන් ටික ඕනේ මම මේ ගාන හදනවා ඊටු ටික තව හොයන්න වගේක් තියෙනවා හරි හෝම්වර්ක් වලට අපි අර අච්චි පොතේ සහ ටියුට් එකේ මේ ජාල රේඛයේ සහ සංඛ්‍යාත බහුවස්ත්‍ර අඳින ගණන් ටික හදන්න 15 එක අභ්‍යාසයයි දෙක අභ්‍යාසයයි කරන්න අච්චි පොතේ නම් ටියුට් එකෙත් මුල හරිය ගණන් ටික හදුවේ හැකියි හරි එහෙනම් ලබන සතිය ක්ලාස් එකෙන් හම්බෙමු හරි අයබෝවන්.